අද ITN රන්බිමට අරුණැල්ලෙන් අපි කතා කරන්නේ සේනා දළබු වසංගතය පිළිබඳව. සේනා දළබු වසංගතයේ බලපෑම වගේම මේ බලපෑම තුරන් කරන්න, අවම කරන්න මොන වගේ ක්‍රියාමාර්ගයන්ද අරගෙන තියෙන්නේ කියන කාරණාව පිළිබඳවත් අපි අද දවසේ වැඩිපුර කතාබහ කරන්න සූදානම්. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම හරහා විශේෂ කාර්යසාධන බලකායක් මේ සේනා දළබුවා මර්ධනය කරන්න ක්‍රියාත්මක කරනවා. මේ බලකාය හරහා ක්‍රියාත්මක වන කරුණු කාරණා මොන වගේ දේවල්ද සිදු කෙරෙන්නේ කියන කාරණා පිළිබඳව දැන් අපි සොයා බලන්න සූදානම්. දිනවල හැම මාධ්‍යකින්ම හැම තැනම කතා වෙන මාතෘකාවක් තමයි සේනා දළබුවාගේ හානිය සම්බන්ධයෙන්. කෘෂිකර්ම අමාත්‍යාංශයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විදිහට මේ දළබු හානිය කණවැටුණු වහාම අපි දෙපාර්තමේන්තුවට වාර්තා වුණ වහාම අපි විශාල පියවර රාශියක් අරන් තිනවා මේ දළබු හානිය ගොවි ජනතාව බේරා ගැනීම සඳහා. විශේෂයෙන්ම බඩෙනිකු වගාවට වඩා හානිකර තත්ත්වයක් උදා වෙලා තිනවා මේ දළබු හානිය හේතුවෙන්. දළබුව විශේෂයෙන්ම හානි කරන්නේ ලපටි ශාක පත්වවලට සහ ලපටි කොළවලට සහ ලපටි අවස්ථාවේ තියෙන ඕන දෙකට දළබුව හානි කරනවා. ටිකක් මෝරනකොට මේ හානි අඩු වෙලා යනවා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ විදිහට ඇත්තට අපි කොච්චර මේ තීරණ ගත්තත් ශේෂ්ත්‍රයේ ක්‍රියාත්මක කරවීම තමයි ඉතා වැදගත් වෙන්නේ. මේ ශේෂ්ත්‍රයේ ක්‍රියාත්මක කරවීම සඳහා අපි කාර්යසාධන බලකායක් මේ වෙනුවට නම් කරලා තියෙනවා. මේ කාර්යසාධන බලකායේ පළමු රැස්වීම අනුරාධපුරයේදී පැවතුණා පහුගිය නොවැම්බර් මාසයේදී. අද දිනේදී අපි කාර්යසාධන බලකායේ දෙවෙනි රැස්වීමයි පැවැත්වේ. ශේෂ්ත්‍ර වැඩසටහනක් සංවිධානය කරගෙන සංවිධානය කරමින් සංවිධානාත්මකව මෙම දළබු හානිය මර්ධනය කිරීම සඳහා ගොවින් එක කටයුතු කිරීමට තමයි අතරම අපේ ඊළඟ අරමුණ වන්නේ. අපි මුලින්ම දෙසැම්බර් මාසයේදී සතියක් පැවැත්තුවා. මේ සතියෙන් අපි බලාපොරොත්තු වුණේ සේනා දළබු හානිය සම්බන්ධයෙන් ගොවි ජනතාව දැනුවත් කිරීම, ඒත් එක්කම රටේ ජනතාව දැනුවත් කිරීම සහ මෙහෙම ප්‍රශ්නයක් තියෙන බවට, භයානක ප්‍රශ්නයක්, ඉතාම ආක්‍රමණශීලී සතෙක් සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නයක් සම්බන්ධයෙන් කතා කරන්නයි දැනුවත් කරන්න තමයි මේ සතිය අපි ප්‍රකාශයට පත් කළේ. ඊට පසුව පවත්වන දෙවැනි කාර්යසාධන බලකායේ රැස්වීමේදී අපි අද තීරණය කළා. අත වශයෙන්ම ඊයෙන් පටන් ගත්ත 16 වෙනිදා සිට 31 වෙනිදා දක්වා ප්‍රකාශයට පත් වෙච්ච විශේෂ ක්‍රියාන්විතය ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ක්‍රියාත්මක කරගෙන යන්න. මේකේ අපේ වැඩසටහන් ක්‍රියාත්මක කරන කුඩාම එකකේ වෙන්නේ ග්‍රාම නිලධාරී වසම. මේ ග්‍රාම නිලධාරී වසමක් ඇතුලේ ඉන්න සියලුම ශේෂ නිලධාරීන් මේ වැඩසටහන සඳහා ඒකාබද්ධ කරගන්න තමයි අපි වැඩසටහන සංවිධානය කරලා තියෙන්නේ. ඒ සඳහා පළාත් මට්ටමේ විශේෂ රැස්වීම් ගණනාවක් පැවැත්වෙනවා. ඒත් එක්කම දිස්ත්‍රික් මට්ටමේ රැස්වීම් තියෙනවා. ඒත් එක්කම ගොවි ජන සේවා මට්ටමේ රැස්වීම් තියෙනවා. අවසාන වශයෙන් ග්‍රාම සේවා වසම් මට්ටමෙත් අපි සංවිධානාත්මකව කමිටියක් පත් කරලා තියෙනවා. ඒකේ ප්‍රධානියා බවට පත් වෙන්නේ කෘෂිකර්ම පරිශ්‍රණ සහ නිෂ්පාදන සහකාර ග්‍රාම නිලධාරී වසම් මට්ටමේ කමිටුවේ. ඒ කමිටුවේ ප්‍රධානම බලාපොරොත්තුව තියෙන්නේ ග්‍රාම නිලධාරී වසමක් ඇතුලේ කොහොමද මේ හානිය පැතිරලා තියෙන්නේ, ඒ පැතිරීමේ තීව්‍රතාවය කොහොමද, සහ අපි ගත යුතු මර්ධනය කිරීම සඳහා ගත යුතු පියවර මොනවාද කියන එක තීරණය කරන එක. මෙතෙන්දී අපි විශේෂයෙන්ම සහභාගීත්ව ප්‍රවේශයක් අනුගමනය කරන්න බලාපොරොත්තු වෙනවා. ගොවීන් එක එකතු වෙලා, ගොවීන් එක එකම මුතු වෙලා, එක රාශි වෙලා ඒගොල්ලත් එකට තීරණ කිරීමේ මොකද්ද කරන එක, නැත්නම් අපි මර්ධනය කිරීමේ ක්‍රියාපිළිවෙත මොකක්දයි තීරණය කරන්නේ අපි සහභාගීත්ව ක්‍රමයක් අනුගමනය කරමින්. මොකද ඒකට හේතුව තමයි අපි පහුගිය මර්ධනය කිරීමේ වැඩසටහන් වලදී අපි දැක්කේ අපේ ශේෂ්ත්‍රයට අරගෙන ගිය වැඩසටහන් ක්‍රියාත්මක වුණේ තනි තනිව. අත වශයෙන්ම පලිබෝධ මර්ධනයක් කිරීමේදී, පලිබෝධ හානියක් පාලනය කිරීමේදී තනි තනිව කටයුතු කිරීම තමයි භයානකම තත්ත්වය.
එයින් කාරණා දෙකක් වෙනවා. යුද්‍ර පරිබෝධනාශක සඳහා ඇත්ත වශයෙන්ම පරිබෝධකයා ප්‍රතිරෝධීතාවයක් ඇති කර ගැනීම. මොකද අපි යොදන්නේ එක ස්ථානයකට, එම ස්ථානයේ ඉන්න පරිබෝධකයන් එම අවස්ථාවේදී විනාශ වුණාට ඊට පරිබාහිර ශේෂවල ඉන්න පරිබෝධකයන් සුළු මොහොතකදී අර පරිබෝධනාශකයේ සැර අඩු වෙනකොට අනිත් ශේෂවල ඉන්න පරිබෝධනාශකයන් එතෙන් එනවා. ඒ නිසා තමයි අපි ක්‍රියාත්මක කරන්න යන්නේ අතම සාමූහික ව මර්ධනය කිරීමේ ක්‍රියාපිරියෝදන. මොකද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම අමාත්‍යාංශය, ඒත් එක්කම මුළු රජයේම අපි එකතු වෙලා වැඩසටහන් සම්පාදනය කරත් වැඩසටහන් වැදගත්කමක් නැහැ. ගොවීන් මේ සඳහා එකමුතු වෙලා ඒක රාශිය වෙලා කටයුතු නොකරොත් ගොවි සංවිධාන මට්ටමේ, එතකොට කෙත්තල තියවන කෙත්තල මට්ටමින් සහ ගොඩඉඩම් වල, විශේෂයෙන්ම ගොඩඉඩම් වල සේන ගොවි සංවිධාන මට්ටමේ මේකට දායක වෙන්න, ඒත් එක්කම මේක දායක වෙලා එකමුතු වෙලා ඒක රාශිය වෙලා සාමූහික තීරණයක් අරගෙන ක්‍රියාත්මක කරොත් තමයි අපිට මේ සේනා දලබුවා කියන මේ විශේෂයෙන්ම ආක්‍රමණශීලී ආගන්තුක පරිබෝධකයාගෙන් බඩගිනි වගාව බේරා ගැනීමට සහ බඩගිනි මෙන්ම අනිත් වගාවන් 100කට විතර මේ පරිබෝධකයා හානි ගන්න පුළුවන් මේ සියලු වගාවන් බේරා ගැනීමේ හැකියාව ලැබෙන මේ එකමුතු වෙලා කටයුතු කරොත් තමයි. ඉතින් මම අවසාන වශයෙන් ඉල්ලන්න කැමති සම්පූර්ණයෙන්ම මුළු ශ්‍රී ලාංකික සියලුම ජනතාවගෙන් ඉල්ලන්න කැමති අප ක්‍රියාත්මක කරගෙන යන මේ 16 සිට 31 දක්වා ක්‍රියාත්මක කරගෙන යනු ලබන ග්‍රාමලධාරී වසම් මට්ටමේ වැඩසටහන සඳහා සම්පූර්ණ දායකත්වය දෙන්න, ඔබගේ සම්පූර්ණ සක්‍රීය දායකත්වය දෙන්න, අපිත් එක්ක එකතු වෙන්න, අපි එකමුතු වෙලා ඒක රාශි වෙලා වැඩසටහන ක්‍රියාත්මක කරලා මේ සේනා දලබුවා සම්පූර්ණයෙන් රටෙන් තුරන් කරන්න කටයුතු කරමු කියන මම ඉතාම උවමනාවෙන් ඉල්ලා සිටිනවා. අගතොට ගමන් කරද්දී ඔබ අනන්තවත් දැකලා ඇති බඩඉරිඟු වෙළෙන්දන් මේ විදිහට පාර දෙපැත්තේ තියාගෙන බඩඉරිඟු වෙළඳාම් කරනවා. අපි තමතක කරන්නේ බඩඉරිඟු කරලක රස විඳින්න. හැබැයි ඔබ දන්නවා මේ වන විට බඩඉරිඟු වගාවට සේනා දලඹු වසංගතයේ පැමිණීම සිද්ධ වෙලා තියෙන නිසා බොහෝ දෙනෙක් බියයි බඩඉරිඟු ආහාරයට ගන්නත්. අපි කතා කරන්නේ සේනා දලඹු වසංගතය පිළිබඳ. මධ්‍යම පළාත කේන්ද්‍ර කරගනිමින් මේ බඩඉරිඟු වගාවෙන් ඇරඹි සේනා දලඹු වසංගතය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක වෙනවා. මේ වෙද්දි මාත් එක්ක ඉන්නවා මධ්‍යම පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂතුමන්. මං කැමතියි දැනගන්න මොකක්ද මේ ඔබතුමාලා කරන වැඩසටහන කියලා. අතර මධ්‍යම පළාත් කෘෂිකාර්ය දෙපාර්තමේන්තුවෙන් අද දින, ඒ කියන්නේ අද දින අපි පටන් ගත්තා මධ්‍යම පළාතේ සියලුම කෘෂිකර්මට සම්බන්ධ ආයතන සහ දෙපාර්තමේන්තු සංස්ථාපිත ආයතනත් එක්ක එකතු වෙලා මූලික දැනුවත් කිරීමක් කරන්න. දැන් මේ සේනා දනුභා කියන එක දැන් ගිය අවුරුද්දේ නොවැම්බර් මාසෙත් තමයි ලංකාවට ඇවිල්ලා තියෙන්නේ. දැන් මාස දෙකක් විතර ගිහිල්ලා. නමුත් මේ මධ්‍යම පළාතේත් මේක යම් ප්‍රමාණයකට ව්‍යාප්තලා තියෙනවා. අතර මධ්‍යම පළාත ගත්තාම බඩීරු ගගා කරන මේ ලොකු ප්‍රදේශයක් නෙවෙයි. සාමාන්‍යයෙන් අනුරාධපුරේ ගත්තාම හෙක්ටාර් 10000ක් 15000ක් හදනවා. අපි හදන්නේ හෙක්ටාර් 600ක් විතර. 600න් දැනට හෙක්ටාර් 70කට ප්‍රමාණයකට බගාවට හානි වෙලා තියෙනවා. 100ට 100ක් නෙවෙයි යම් ප්‍රමාණයක්. නමුත් අපිට තියෙන ප්‍රශ්නේ මේක. මොකද වෙනත් පළාත්වල වගා කරන ගොවීන්ගේ බඩීරු ගස්සන කිරිකල හැටියට මේක නත් මේතන විකුණනවා. ඒතර මේ විකුණනකොට මේ භෝග අවශේෂ සහ මේ දලමුව ව්‍යාප්ත වෙන්න පුළුවන්. ඊළඟට අපිට තියෙන ගැටලුව තමයි විශේෂයෙන්ම දැන් බඩීරු ගගාවෙන් ඉවත් වෙලා, ඒ කියන්නේ මේ මේ තලබයට නැත්නම් මේ කෘමියට විකල්පයක් නැති වුණොත් අපේ තියෙන දේශීය අනිත් බෝග වලට විශේෂයෙන් එළවලු වගේ ඒවට යන්න පුළුවන්. අපි දන්නේ තාම හොයාගන්නේ නැහැ, දැනටමත් කියන වෙනත් බෝගට යන්න පුළුවන් කියලා. බැරි වෙලාවත් මේ සතාට බඩිරු නැති වෙලා වෙන බෝගට ගියොත් අපිට ලොකු අනුතරක් තියෙනවා. ඒ නිසා අපි මූලික අවස්ථාවේදී මම හිතන්නේ මේක මර්ධනය කරනවා. ඉතින් ඒ සඳහා අද මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් මධ්‍යම පළාත් කෘෂිකර්ම මාත්‍යංශයත් එකතු වෙලා මධ්‍ය පළාතේ සියලුම ආයතන කෘෂිකර්මට සම්බන්ධ දැනුවත් කිරීමක් කර විශේෂයෙන්ම ප්‍රාදේශීය සභාවල සභාපතිතුමාලා එතුමාලා අපි කැඳවුවාද? මොකද හේතුව දැන් දේශපාලන වශයෙන් පළාත තුල ක්‍රියාත්මකෙන් බලස්ස ප්‍රාදේශීය සභාව පමණයි. ඒ නිසා අපි දේශපාලන නායකත්වයක් ලබා ගන්න ඕන නිසා එතුමාලා සමග දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ගොවිතැන් සහ දෙපාර්තමේන්තුව, මහවැලිතිකාරයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු සියලුම කණ්ඩායම් එකතු වෙලා මේ ගන්නෝරු පැලෑටි දාන සම්පත් මධ්‍යස්ථානයේදී මූලික රැස්වීමක් තිබ නැත්නම් දැනුවත් කිරීමක්. මේක අද නවතින්නේ නැහැ.
පොත කුෂිකාන් දෙපාර්තමේන්තුව ගත්තා මධ්‍යම බලාතේ ගොවි පෞලන 350,000 ලක්ෂයකට අපේ ඉන්නේ කුෂිකාන් ප්‍රදේශයේ 80යි ඉතින් ඒ නිසා මේ 80ක මේ වැඩේ කරන්න බෑ ඉතින් අපි ඒ හින්දා ගෝජන්ස් දෙපාර්තමේන්තුවේ කුපණිත මාතෘ එතකොට ග්‍රාමලින්දාර මහතුන් වුණා ප්‍රාදිලිකම් කාර්යාලය එතුමාල්ල ආරහා ඒත් එක්ක මම හිතන්නේ පාසල් දරුවන් ඊළඟට පෞල් සෞඛ්‍ය සේවිකන් ඒ වගේ හැම පැත්තක්ම ආවරණය කරලා තමයි මේක කරන්න වෙන්නේ එහෙම නැතුව අපිට අපි කීප දෙනෙක් එකතුලා මේක කරන්න බෑ මොකද විශේෂයෙන් මේක මේ ත්‍රස්තවාදී ප්‍රශ්නයක් වගේ දැන් ත්‍රස්තවාදීනේ ඇහැට පේනවා මේක ගොඩක්තා කෘමියක් දවසට කිලෝමීටර් 100ක් පියාඹන්න පුළුවන් ඒ නිසා ලොකු බරපතල හානියක් තියෙනවා ඉතින් අපි බලාපොරොත්තු වෙන ඉදිරියේ අපේ මේ සම්පූර්ණ කාර්ය මණ්ඩල එකතුලා මේ වැඩේ කරන්න විශේෂයෙන්ම අපි මෙතන කරන්නේ දැන් මෙතන වෙලා තියෙන මේ මේ ගොල්ලෝ අලෙවි කරන කට්ටිය දැන් මෙයාලා මේ බඩිරු කරලා තම්බල අලෙවි කරනවා හැබැයි බෝග අවශ්‍යස මේ ක්වලිටි ඔක්කොම දාන්නේ බිමට දැන් මේ කොළොල ඉන්න පුළුවන් මේ සතා නැත්නම් මේ ගඟට දානවා. එතන ගඟපැත් ගඟට දැපුවම මේ ගඟට වැටෙන්නේ වතුරට. මේ මගට ගියා මේ කොළෙන් ඉඳලා අර ගලඹුවා. ඒක පියුපාවස්තාව පස්සේ ඊට පස්සේ සුහුම්පුල් සතා නැත්නම් සලබයා පියාඹනවා. ඒ නිසා වියප් දෙන්න පුළුවන්. ඒ නිසා අපි දැන් මේ මූලික දැනුවත් කිරීමක් කරන්න දැන් මේගොල්ලෝ වගා කරන්න එනෙවෙන්නේ. මෙයාලා විකුණන කඩිය. අපි මෙයාලට කියන්නේ මේ බොහෝ අවශේෂ දැන් මෙයාලා කියන්නේ මේ මේක මෙතන තියන් ඉන්න හවසට ලොරියක අරගෙන සත්ව ආහාර. බැරි වෙලාවත් ගෙනිච්ච නැත්නම් මේක මෙතන. ඒ නිසා අපි මේ 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 ව්‍යාපාරික ප්‍රජාව නැත්නම් මේ අලෙවි කරන කඩිය කියන්නේ මේවා පොලිතින් බෑග් එකකට දාලා කට බඳලා තියන්න කියලා. එතකොට ඇතුළේ උෂ්ණත්වය වර්ධනය වෙලා සතා මැරෙන්න පුළුවන්. ඊට පස්සේ හවස ගෙනිච්ච නැත්නම් දවස් දෙකක් තිබ්බත් සම්පූර්ණයෙන් මේක කුමිය විනාශ වෙනවා. එහෙම නැත්නම් හවස ගෙනියනවා නම් ගෙනියනට අපි කියන්නේ කියන්නේ එදා මේ සත්තුන්ට කණ්ඩ දෙන්න කියලා. නැත්නම් මේක සම්පූර්ණයෙන් පුළුස් තණ්ඩ වෙනවා. එහෙම නැත්නම් මේක වැළලුවොත් පස්සේ අර පියුපවස්තව එතින්න පුළුවන්. ඒක තමයි අපි දැන් මේ කරගෙන යන්නේ. මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මැදිහත් වීම මත මේ සිදු කරන්නා වූ දැනුවත් කිරීමේ වැඩසටහන් ඉතාමත් වැදගත්. බඩේරිඟු කරලෙන් තමයි මුලින්ම සේනා දළඹුව සොයාගන්නේ. හැබැයි වර්තමානයේ වෙට අපේ රටේ අනෙකුත් භෝග වගාවන්ට මේ බලපෑම ඇති වෙන්න පුළුවන් කියන තත්වය අවදානම තිබෙනවා. ඒ නිසා තමයි කෘෂිකර්ම අමාත්‍යංශය දෙපාර්තමේන්තුව එකතු වෙලා විශේෂ කාර්යසාධන බලකායක් කරහා මේ දේ තුරන් කරන්න මැඩ පවත්වන්න හැකි උපරිම අයුරෙන් ක්‍රියාත්මක කරන්න. ලංකාවේ මෙතෙක් වාර්තාන වූ ආක්‍රමණශීලී පලිබෝධකෙක් මේ සතාගේ නිජබිම ඇමරිකාව ඊට පස්සේ 2016 වසරේ අප්‍රිකාවෙන් ප්‍රථමයෙන්ම වාර්තා වුණා මේ සතාගේ හානිය ඊළඟට 2018 මැද භාගයේ ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයෙන් තමයි මේ හානිය වාර්තා වුණේ ඊපස්සේ 2018 ඔක්තෝබර් මාස ලංකාවේ අම්පාර මහවැලි ප්‍රදේශයෙන් මේ සතාගේ හානිය මල්බුවට වාර්තා වුණා අද වෙන විට ලංකාවේ දිස්ත්‍රික්ක ගණනාවකම මේ හානිය ව්‍යාප්ත වෙලා තියෙනවා. දැන් මේ සතාව අපිට ශේෂ්ත්‍රයේදී පහසුවෙන් අඳුනා ගන්න පුළුවන් වෙනත් පලිබෝධකීන්ට වඩා මේ හානිය ස්වරූපයෙන් මේ සතා වෙනස්. මේ සතාගේ කීටයා අපිට තමයි භෝගයට හානි කරන්නේ. කීටයාගේ හිසේ ඉදිරිපස යටිකුරු වයි හැඩිති සලකුණක් තියෙනවා. එකෙන් කීටයාව පැහැදිලිව අඳුනා ගන්න පුළුවන්. ඒ වගේම ශරීරයේ පෘෂ්ඨීය පැත්තේ සෑම ඛණ්ඩයකම 34 බැගින් සලකුණු වෙලා තියෙනවා. ඒ වගේම අවසාන ඛණ්ඩයේට පෙර ඛණ්ඩයේ මේ 34 සමචතුරස්‍රාකාර හැඩයට තමයි පිහිටලා තියෙන්නේ. මේ ලක්ෂණ වලින් ඊට කීටියාව අපිට පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්. එතකොට මේ සතාගේ සුහුම්බුල් සතා ගත්තම විශේෂයෙන් වැදගත්ම දේ තමයි මේ සතා මේ කිලෝමීටර් 100ක් වගේ දුර පියාඹලා යන්න පුළුවන්. දැන් අපේ මේක ලංකාවේ මුලින්ම වාර්තා වුණේ බඩේරිඟු වගාවෙන් ඊට අමතරව මේ වින්ට උක් වගාවේ විවගාවේ වාර්තා වෙලා තියෙනවා ඊට අමතරව වෙනත් භෝග විශේෂ සියයක් පමණ මේ සතාගේ ආරක්ෂක බවට වාර්තා වෙලා තියෙනවා හඳුනාගෙන තියෙනවා නමුත් දැන් මේ සතාගේ හානිය ප්‍රධාන වශයෙන්ම සිදුවන්නේ පත්‍රවලට පත්‍රවල බිත්තර දමලා බිත්තරලින් එන කීටයින් දළඹු අවස්ථාව තමයි වගාවට හානි කරන්නේ ඒ වගේම අපි මේ සතාගේ සතුන්ගේ ගහණය කොතරම් ඉන්නවද කියලා බලා ගන්න. ඒ වගේම සතුන් පාලනය කිරීම සඳහා අපි පෙරමෝන
උගුලක් අත්හදා බැලීම කරා ලංකාවට ගෙන්නගෙන එකින් ඇත්තටම මේ පිරිමි සතුන් ආකර්ෂණය වීමක් වෙනවා. නිසා අපිට ඒවා ශේෂ්ත්‍රයේ සවි කළා පෙරමොන් උගුල් මගින් මේ සතුන්ගේ පිරිමි සතුන්ගේ ගහණය පාලනය කිරීමක් කරන්න පුළුවන්. ඒ වගේ ක්‍රම ගොඩක් භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම ගොවීන් විශාල වශයෙන් මේ නයිට්‍රජන් අඩංගු යූරියා වගේ පොහොර වගාවට යෙදීමක් කරනවා. ඒ වගේ දේවල් කෙරීම නිසා ගොඩක් කාලවලට මේ සතුන්ගේ හානි වැඩි වීමක් පෙන්වනවා. ඒ නිසා අපි හැම විටම නිර්දේශිත පොහොර ප්‍රමාණ භාවිතා කිරීම ඉතාම වැදගත් මේ හානිය අවම කරගන්න. ඒ වගේම දැන් භෝග මාරුව වෙනත් භෝග සමග අන්තර්භෝග වගාව ඒ වගේ ක්‍රමත් මේ පලිබෝධ හානිය පාලනය සඳහා යොදා ගන්න ඕන. ඒ වගේම දැන් මේක ලංකාවේ දැන් උපදේශ ගන්නවා වාර්තා වෙලා තියෙනවා. බොහෝ විට මේ කිරිකරල් විදිහටත් අස්වනු ලබා ගන්නවා. ඒ වගේම බීජ විදිහටත් ගොවි මහතුරු අස්වනු ගන්නවා. ඒතර කිරිකරල් විදිහට අස්වනු ගැනීම සඳහා වෙනත් ප්‍රදේශවලට මේ දිනවල ගොඩක් වෙලාවට මේ අස්වනු මේ කිරිකරල් සහ භෝග අවශේෂ වෙනත් සත්ව ආහාර ලෙස ප්‍රවාහනය කිරීමක් සිදු කරනවා. ඒ වගේ දේවල් ඉතාම මේ අවම කිරීමක් කරන්න ඕනේ. නැත්නම් මේක ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමක් මේ සතුන් සිදු වෙනවා. ඒතර මේ වගේ ඒකාබද්ධ පාලන ක්‍රමවේදයක් තමයි අනුගමනය කරන්න ඕනේ. ඒ වගේම ආනීය යම්කිසි මට්ටමකට වඩා වැඩි වීමත් සමග අපි නිර්දේශිත කෘමිනාශක භාවිතා කරන්න ඕනේ. අපි මේ සඳහා දැන්ට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් කෘමිනාශක කීපයක් ගොවින්ට දැනුවත් කරලා තියෙනවා. ඒවා භාවිතයෙන් අපිට හානිය උග්‍ර වීම වළක්වා ගන්න පුළුවන්. අමරිකාව නිජභූමිය කරගත්තු සේනා දළඹුව අප්‍රිකාව ඉන්දියාව හරහා පහුගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ විතර ලංකාවට සංක්‍රමණය වෙන්න ඇතැයි කියලා විශ්වාස කරනවා. ඉන් අනතුරුව අපේ රටේ බඩ ඉරිඟු වගාවේ සිට අනෙකුත් වගා කෙරෙහි මේ සේනා දළඹුවාගේ අනිසිකර බලපෑම යෙදෙන්නට වුණා. ඒ වෙනුවෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ සේනා දළඹු වසංගතයේ මැඩ පවත්වන්න මොන වගේ ක්‍රියාමාර්ගයක්ද අරගෙන තියෙන්නේ ක්‍රියාත්මක කරන්න කියන කාරණාව පිළිබඳ අපි අද දවසේ වැඩිපුර කතා කළේ. කුසගිනි නොසින්දෙන මේ ආක්‍රමණශීලී පලිබෝධකයා පිළිබඳව ඔබ තොරතුරු දැන සිටියා නම් ඊට වඩා වැඩි යමක් අපි ඔබට එකතු කරන්නට ඇතයි අපි විශ්වාස කරනවා. නිරන්තරයෙන්ම රන්බිමට අරුණැල්ල වැඩසටහනත් සමගින් ඔබ රැඳී සිටියොත් මෙවැනි කාලීන තොරතුරු වලින් ඔබව යාවත්කාලීන කරන්නට අපි සූදානම්. ඉතින් අද දවසේදී රන්බිමට අරුණැල්ල වැඩසටහනින් අපි සමුගන්නවා. තවත් දවසක හමු වෙමි බලාපොරොත්තු වෙමි.